දැන් කියන්නත් දුකයි මට මෙයාගෙන. මෙයාගේ අම්මා නැහැ. මෙයාට මගේ බෙහෙත් වල දමල ගිහිල්ලා. මාත හතෙන් දමල ගියේ. මෙයාගේ නිකම්ම දාපු ඇති. කන්නේ බොන්නේ මොනුන් නැහැ. දැන් මම මෙයාගේ හතරිනු පාර. එනකොට ඊටි මලකඳ. දැන් ඉතින් හිට ගන්නවා. විතර හිතුවුරු හිට ගන්න ඉඳගෙන ඉන්නවා තෙල්ලම් කරනවා. මේ මොනවා හරි වචන කතා කරනවා. ඉතින් එදම හතර ගොඩ අපි මට මේ ළමයට මේ කරපු දේ දැන් මට ඇවිද්දවන්න තමයි හදිස්සියේ තියෙන්නේ. දැන් මෙහෙම තැනක හිටවකම හිටගෙන ඉන්නවා. නැත්නම් මොකුත් බරුව හිටියෙ. දැන් මෙහෙම නැත්නම් කකුල් දෙක මෙහෙම නැමෙනවා. ඕල්ගොඩ කන සෙල්ලම් කරන මනුස්ස හොඳට එහෙම අඳුරනවා. මේ නැත්නම් මොනොත්ම බරුව මෙයාට හිටියේ. මට දැන් අඳුරන අර hina වෙනවා. ඔව්. දැන් මෙහෙ තුරේකුත් මං ගත්තා. විනාය මේවට යවනවාද ડોක්ටර්ලා මේවට ගහන්න පහර ගහන්න වෙන්නේ බලන්නේ දැනට ප්‍රේ අවියදම් කරනවා මට බබාට වියදම් එහෙම ඔක්කොම දෙනවා මට ඉතින් ඒක ගොඩක් වටිනවා විද මහත්තයා ඉතින් ගොඩක් පිං මං ඒක කියන්න නිම කරන්න බෑ ඉතින් ඒක නෑ මට එවන්න නැවිද්ද ඔය තමයි ඔය අම්මා මෙහෙමයි එනවා කරා එන්න හැල්ලේ මේ කීයක් වෙනවද මට එන්න රුපියල් 1000ක් විතර යන්න ඉන්න යනවා ඉතින් ඒක අපි දෙන්න ඔයාලා හොඳට කරගන්න ඕ මතක තියා තරංග මම මතක තියා දෙන්න දෙන්න හරි යන්න. මම නම් මෙන් මට කියන්න බෑ දෙයක කියලා. දැන් අම්මා නෝ. දැන් මං එනවා කොහොමද මං එනවා මගේ ලොකු තාත්තා එන ආඩමරේ අම්මා කියන අම්මා කොහොමද හොයාගෙන ගියේ කියලා යත් දෙනවා ලොකු තාත්තා තේනවා. මට ඉතින් මෙයා ගැන කියන්න තින් වචන නැහැ. ඒතර මං දුක් විඳලා ඇඬුවා. දෙරසක්කාරී තියාන හිටියා බේරන්න බෑ කියපු ළමයි ගෙදර මලකඳ ගේනවා කියලා ඔක්කොම හරි කස්සන්න කිව්වා. ඉතින් එහෙම කරපු ළමයි කද වෙද මහත්තයා මට ගොඩාක් ඒක ඉතින් මට නිම කරන්න බෑ. මං අත්තම්මා බලන්න බලනවා නේද? මුම්ම දෙන්න. ආ. මුම්ම දෙන්න කතා කරන්නේ. ඒක ඉතින් මට කියලා මට නිම කරන්න බැරි මේ මන්නට ගොඩාක්ම පින් අය මේ. දීනවල නෙවෙන්නුනි කමියා. වචනේ දැන් කියනවා තවත් අම්මා. ආ එහෙමත් කතා කරනවා. ඔක්කොම කියනවා අම්මා තාත්තා අක්කා. මෙයාට තේරෙනවා අපි කියන එක බලනවා. ඔව් ඔක්කොම තේරෙනවා. හරි අම්මා. හරි. අපි